අයිබෝවන් කලින පුවත් වාර්තා කරන්නේ අංක 1 සියත උදෑසන පුවත් විකාශයෙන් ඔබ හමුවන මම අර්චනා පීරිස් ප්‍රථමයෙන් අවධානය පුවත් සිරස්තල වෙත අලුත් ආර්ථිකයකට ජනපතිගෙන් අලුත් නීති ජන රැල්ලට බය වී විරසක වූ නයි මුගටින් යාළු වෙන හැටි කියන අනුර පාසල් නවීකරණය කරන්න දෙන්නේ නැති අය ගැන කියන විපක්ෂ නායක සජිත් ප්‍රථමයෙන් දේශීය පුවත් රට දියුණු කිරීමට නම් අලුත් නීති අවශ්‍ය බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසනවා පසුගිය මාස 14 තුළ නව නීති 42ක් සම්මත කරගත් බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ ඒ කොළඹ පැවති තරුණ නීති වෘත්තිකයන්ගේ කතිකාවකට එක් වෙමිනුයි What's new? තරුණ නීති වෘත්තිකයන් සමග නීති ප්‍රතිසංස්කරණ පිළිබඳ කතිකාවක් කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්ුණා. ඒ ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන්. අයවැයගේ හිඟය 2022 10.2යි. අපි ඒක 2028 වෙනකොට 3.9කට ගෙනියන්න තියෙනවා. දැන් මේවා කියන තරම් ලේසි ඒවා නෙමෙයි. අපේ ආර්ථිකය පරිවර්තනය කරන්න අපි අපනයන ආර්ථිකයකට යනවා. ඒ ආර්ථිකය හදන්න ඒකට අලුත් නීති වමන. ගිය මාස 14 නීති 42ක් प्रधान समागम होल्डिंग එකට බාර දෙන රජේ එහෙනම් වාණිජ ක්‍රමයේ අනුව ගෙනියන්නේ සමහරු බලයි මේ නීති නවත්තන්න නීතියක් සම්මත කරාම මේ නීතිය ආපහු අහෝසි කරන්නවත් වෙන විදිහකින් වක්‍රව ක්‍රියා නොකරන්න බෑ සමහර නීතිඥෝ බලන්නේ අර්ථ නිරූපණය කිරීමේ මුවාවෙන් රටේ නීතිය සීමා කළා පාර්ලිමේන්තුවේ බලතල සීමා කරන්න ඒක සිදු කරන්න බෑ ජනාධිපතිතුමා කැබිනට් මණ්ඩලය පත් කරාම කැබිනට් මණ්ඩලය පාර්ලිමේන්තුවට වග් කියනවා ඒක වෙනස් උනේ නෑ ඉතින් ඒ අනුව දැන් බලේ තියෙන එතන වෙන කොහෙවත් නෙමෙයි මේ ව්‍යවස්ථාවේ පාර්ලිමේන්තුවේ බලයයි මූලික බලයයි සර්ව ජනජන්ද බලයයි මේ දෙක තියෙන අනික ඔක්කොම දෙවනුව තියෙන. අද විධායක බලතල තියෙනවා මට ජනාධිපති හැටියට. පාර්ලිමේන්තුවට පුළුවන් මේක ඒත් පාර්ලිමේන්තුවට බෑ පාර්ලිමේන්තුව අහෝසි කරන්නයි පාර්ලිමේන්තුවේ තියෙන මේ සර්ව ජනඡන්දයයි පාර්ලිමේන්තුවේ බලතල අහෝසි කරන්න බෑ. ඒ කවුරු කිව්වත් ඕකයි තියෙන ඉස්සරේ. මම කියන්නේ ඕක මම දැන් මේක සකස් කරපු අයගෙන් ජීවතුන් අතර ඉන්නේ මං විතර. මේක දුවගෙන යනවා නම් සාවිත මානව හිමිකම් කියලා පළවෙනි මානව හිමිකම් තමයි ජනතාව ජීවත් වෙන එක. දෙවෙනි මානව හිමිකම් තමයි තරුණයන්ට අනාගතයක් දෙන එක. ජාතික ජනබල වේගය සමග එක්ව සිටින ජනරැල්ලේ සැඩ පහර විශාල බව එම පක්ෂයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක පවසනවා. එම සැඩ පහරට බිය වී විරසක වූ නයි මුගටින් එකතු වෙමින් සිටින බවයි ඔහු වැඩ දුරටත් ප්‍රකාශ කළේ. ගැහණු අපි එකමිටට මාලිමාවට ජාතික ජනබල වේගයේ රත්නපුර දිස්ත්‍රික් කාන්තා සමුළුව ඇවැත්ුණා. ඒ එම පක්ෂයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායකගේ මූලිකත්වයෙන්ුයි. සාමාන්‍යයෙන් අපි අර ජනප්‍රවාදේ කතාවක් තියෙනවා මහා ගංවතුරක් ගලනකොට නයා මුගටියා දෙන්නම ගංවතුරේ පාවෙලා යනකොට කුඩා කොට කෑල්ලක් දැක්කහම නයයි මුගටියයි දෙන්නම එක කොටයට නගිනවා. ගංවතුර නැති කාලේ නේද නයා අත මුගටිය පින්නන්නත් බෑ නේද මුගටියට නයා පින්නන්නත් බෑ ඒ ගංවතුර නැති කාලේ හැබැයි මහා ගංවතුරක් ගන්නකොට මොකද වෙන්නේ විරසක වෙලා හිටපු සතරු කඳුරු ලෙස හිටපු නයයි මුගටියයි නගිනවා එක කොටේට එයි ගංවතුරේ සැඩපහර විශාලයි දැන් ජාතික ජනබල වේගයත් එක්ක ඒක රාශියෙම ඉන්න ජනතාවගේ සැඩපහර විශාලයි දැන් මොකදලා තියෙන නයයි මුගටියටයි රණිලුයි මහින්දයි එකට වර්තමාන නයයි මුගටේ විතරයි නෙමෙයි විශ්‍රාමික නයයි මුගටේ ඇත් වෙනවා දැන් කට්ටිය එකට එන්න ඉන්නේ විශ්‍රාමික ගෝඨාභය රාජපක්ෂ විශ්‍රාමික චන්ද්‍රිකා බණ්ඩාරනායක ඔක්කොම එනවා එක වේදිකාවකට ඒ වේදිකාව හරි අපූර්ව වේදිකාවක් වෙයි කියලා මට හිතෙන්නේ රණිල් වික්‍රමසිංහ මහත්තයා කෝට් එකක් දාගෙන එනවා මෛත්‍රීපාල සිරිසේන මහත්තයා මෝදි ගැඳුම වගේ එකක් ඇඳන් එනවා ගෝඨාභය රාජපක්ෂ මහත්තයා අත්කොට ෂර්ට් එක ඇඳලා තරු ටිකක් ගහගෙන එනවා කවුද මහින්ද රාජපක්ෂ මහත්තයා ජාතික ඇඳුමක් ඇඳලා බෙල් එකකුත් එල්ලගෙන එනවා ඊළඟට චන්ද්‍රිකා කුමාරතුංග බෑග් ගෙහෙකුත් දාගෙන නැගිනවා අවුරුදු කාලේ විකට ඇඳුම් තරගේ කොහොමද ජාතික ජනබල වේගය අද මේ රටේ සියලු ජනතාව ඒකරාශී කරමින් එන්නේ ඕගොල්ලෝ වේදිකාවට නැගලා යාළුයි අපි යාළුයි කියලා කරට අත දාගත්තට මේ රටේ ජනතාව අපි ජාතික ජනබල වේගයත් එක්ක ඒකාබද්ධ කරලා තියෙනවා
එදා පාසා ගිනි තැබූ කුහක විප්ලවවාදීන් අද අධ්‍යාපනයේ නවීකරණය කරන්නට ඉඩ දෙන්නේ නැති බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා. විපක්ෂ නායකවරයා මේ බව ප්‍රකාශ කළේ මොනරාගල පැවති වැඩසටහනකට එක් වෙමිනුයි. සක්වල සුහුරු පන්ති කාමර ලබා තීමේ වැඩසටහනේ 118 වැනි අදියර මොනරාගල බුත්තල ගෝණගංගාර කණිටු විද්‍යාලයේ මූලික කරගනිමින් පැවැත්වුණා. බුත්තල ගෝණගංගාර කණිටු විද්‍යාලයට රුපියල් ලක්ෂ 10ක් වටිනා සුහුරු පන්ති කාමරයක් ලබා දීමට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස කටයුතු කර තිබුණා. ඔබට මතකද විශේෂයෙන්ම 88 89 කාලේ එදා බොහෝ පාසල්වල පාසල් තාප්පේ දැවැන්ත ප්‍රකාශයක් නිර්මාණය කළද ඇත්තටම මේක අධ්‍යාපන අමාත්‍යංශයෙන් ලබා දුණු නියෝගයක් විශේෂම භීෂණ කාලේ මතකද දන්නේ එදා වැඩගත් වදනක් ලියලා තිබ්බා හැම තාප්පෙකම පාසලේ මේ මගේ දරුවාගේ පාසලයි මේ සුරකීම අපේ යුතුකමයි මොකද ඒකට හේතුව අපි අහලා තියෙනවා එක පාසලක් නිර්මාණය වෙනකොට හිරගෙවල් දහසක් වැහෙනවයි කියලා මතක තියාගන්න මේ රටේ පාසල් පුච්චපු යුගයකුත් තිබුණා ඒව පුච්චන්නට භීෂණය නිර්මාණය කරපු කණ්ඩායම් සමහර අවස්ථාවල පාසල් දරුවන්ගේ දෙමව්පියනුත් සම්බන්ධ කරගත්තා දරුවෝ යන පාසල පුච්චන්න අර තාප්පේ අර කිව්වේ පුච්චන්නන කණ්ඩායම් වලට විශේෂම දෙමව්පියන්ට පොඩ්ඩක් මතක් වෙන්න මේ මගේ දරුවාගේ පාසලයි මේ සුරකීම අපේ යුතුකමයි පුච්චන එකේ වරද පෙන්වලා දෙන්න අමතක කරන්න එපා කරුණා කරලා එහෙමත් කාලයක් තිබුණා පාසල් ගොඩනගනව වෙනුවට පාසල් පුච්චපු කාලේ පාසල් ගිනිබත් කරපු කාලේ පාසල් විනාශ කරපු කාලේ දැන් එදා පුච්චන්න ගිය පාසල පුච්චන්න බැරි වුණාම දැන් ඒගොල්ලෝ කියනවා මේ අධ්‍යාපන ක්‍රමය මේ යන විදිය හොඳයි වෙනසක් වෙන්න හොඳ නැහැ රටේ වත්මන් තත්ත්වය සම්බන්ධයෙන් ඇසුණු කතා දැන් පන්සලකට ගිහිල්ලා පිරිත් නූලක් බඳිනකොට ඒක හදවතට දැනෙන ඕනම ආගමිකයෙකුට සහෝදරත්වයෙන් සලකන මේ රටේ ජනතාවගේ හද ගැස්ම අඳුරන නායකයෙක් ප්‍රධාන පුටුවට ගේන්න ඕනේ ශ්‍රේෂ්ඨාධිකරණයෙන් චූදිතෙක් බවට නම් කරපු ලැබූ පොලිස්පති පරේක් මේ රටේ පත් වෙලා ඉන්නේ ඔබ හිතනවාද මේ රටේ අහිංසක දුප්පත් ජනතාව වෙනුවෙන් යුක්තියට වුණ රටක් නිර්මාණය වෙනවා කියලා එහෙම නිර්මාණය වෙන්නේ නැහැ බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුවෙන් මාෆියා තියෙනවා දූෂිත නිලධාරීන් ඉන්නවා හැබැයි හොඳට වැඩ කරන්න පුළුවන් නිලධාරීන් අයින් කරනවා දූෂිතයි කියලා චෝදනා කරලා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවෙත් ඒ ආකාරයෙන් වර්ධි කරපු අපිම තමයි වර්ධි කරපු ආයම තමයි නැවත වතාවක් මේකට හදන්නත් නායකත්වය ලබා දෙන්න ඕනකම තියෙනවා දැන් මේ ළඟදී තිබුණා කාන්තාර ඇස්වීම ඒ මන්ත්‍රීතුමිය කියනවා කුරුණෑගල ජනතාවෙන් සමාව ඉල්ලනවා එක පිට්ටනියක් බං ඒ දින දේශපාලන අධිකාරිය දුන්නේ නැහැ අපි දේශපාලන අධිකාරියෙන් කිසිම පිට්ටනියක් තහනම් ගැලුවේ නැහැ එහෙම කෙනුවා කියලා පෙන්නුවත් මං සදාකල් දේශපාලනේ සමු ගන්න අනාගතයේද බලාපොරොත්තුවක් තියෙන්න ඕන රටක් අපිට හැදුනේ නැහැ මොකද පවිත්‍රලා මේ රට මේ නගරය අපවිත්‍ර කරලා ඉවරයි මොන මැතිවර වෙනවද කියලා අපි දන්නේ නැහැ මම දැක්කා සමාජ මාධ්‍ය යනවා නාමල් රාජපක්ෂ 40ක් එක විපස්සට යන හදනවායි කියලා නෑ මතක තියාගන්න ශ්‍රී ලංකා පොත් ජනපර මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ කඳවුර මැච් එක ගහන්නේ දිනන්න මිසක් පරදින්න මැතිවරණ ගැන දෙගිඩියාව හදනවනේ ඒකත් දේශපාලන කුමන්ත්‍රණයේම කොටසක් ඒගොල්ලන්ට ඕනකම තියෙනවා දැන් ජනතාව එක සැලසුමකට එක අරමුණකට පෙළ ගැහිමින් යනවා ඒක බොඳ කරන්න මේක ඉඳලා හෙට යද්දී කියයි යන්න හරක් රැලක් එකතු වුණා හා හා හූ හූ කියලා දායි මහ පොළවේ ජනාධිපති කෙනෙක් හදනවා නම් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ විතරයි අපේ රටේ නායකයෝ ගොඩක් ඉඳලා තියෙනවානේ මේ හැම කෙනාගේම හැම මිනිසෙකම යම් කිසි හොඳක් තිබ්බනේ ඒ හොඳ චින්තන විතරක් අරගෙන සජිත් ප්‍රේමදාස කියන චරිතය ඔහුගේ ගමන ඉදිරියටම 69 හිටපු ජනතාව බහුතරයක් 50 ඉක්මවලා ජනතාව අපිත් එක්ක අත්වල් බැඳගෙන ඉන්නවා මැතිවරණේ ජයග්‍රහණය කිරීම ඒ ස්ථිරව පේන්න තියෙනවා කොට අපි මහත්තයා බය වෙච්ච එක තමයි මේ ඔක්කොම හේතුව මේ අත්ත මේව තිත්තයි එදා ගහුවා නම් මොකෙක්වත් නැහැද කොහෙද ගහන්නේ මොකුද යකු ටිකක් ගිරිය ඒකේ ඇති ඒකෙක් තමයි අර මේ දිස්ත්‍රික්කේ පළවෙනි එක ගල් මූස රසිල් රාජපක්ෂ උනේ මම ඌටත් කියනවා මේ රට ඔබට නිවාඩුවට ඇවිල්ලා අහිංසක මිනිස්සු රවටලා තමන්ගේ බඩ වඩා ගන්නට පුළුවන් තැනක් නෙමෙයි තවදුරටත් තෙල් සංස්ථාව විදුලි බල මණ්ඩලයේ ලාභ ලබන්න නෙමෙයි උනි යන්තම් පවතින්නේ අයෝනි මේව අධික ලෙස ලාභ ලබලා ඇමතිවරුන්ට උජාරුවෙන් කතා කරන්න අවස්ථාව ලැබෙනවා කියන්නේ රටක් විදියට ආර්ථිකයකද අපි පාඩු ලබනවා කියන්නේ තෙල් මිල අනිවාර්යයෙන්ම අඩු කළ හැකි ලෝකයේ ආර්ථික විශේෂඥයෝ කියනවා ලංකාව දිහා බලන්න වැටිතුණු රටවල් ගොඩේ එන්නේ කොහොමද කියන කාරණය පිළිබඳව ඉගෙන ගන්න ඕන නම් ලංකාව දිහා බලන්න කියලා තමයි ඒගොල්ලෝ කියන්නේ. වීරි මාංශය හූරගෙන කාලා මුන් හම්බු කරලා මැතිවරණයේ කිට්ටු වෙනකොට යාන්තම් බොඩි බුල්ටෝ එකක් දෙනවා සූපු කර කර ඉන්න. අපි මූණ දෙන විවිධ කාල පරිච්ඡේදවල පැමිණි අර්බුද හරහා අපේ රට වැසියා යලිත්
ශක්තිමත් අත්වැල් මැඳගෙන හිසේ සෙව්වා. මේ විදුලි බිල අඩු කිරීම මේ තරම් දුරට පරක්කු කරන්නේ අයිතු ලෙස විදුලි බල මණ්ඩලයට ලාභ ලබා ගන්න මහජන උපයෝගිතා කොමිසම වහාම නියෝගයක් දිය යුතුයි. මේ විදුලි බිල මේ සතියේ සිට වහාම අඩු කරන්න ජනවාරි 20 වෙනකොට විදුලි ගාස්තු අඩු කිරීම කළ යුතුයි. නමුත් රජයේ මේ දක්වා ඒ කාර්යය කරලා නැහැ. වැඩි කරන්න ඕන වුණාම ඉතා කඩිනමින් වැඩි කරනවා. 77 ඉඳන් අවුරුදු 40ටම ලංකාවට ආපු ඍජු විදේශාජන ප්‍රමාණය ඩොලර් බිලියන් 40යි. අවුරුදු 40 ඩොලර් බිලියන් 17 බෙදල බැලුවමට පෙනේ සාමාන්‍යයෙන් ඩොලර් මිලියන් 300ක් 400ක් වගේ ප්‍රමාණයක් ඍජු විදේශ ආයෝජන වෙලා තිබේ. මොකද එන්නේ නැත්තේ මේන සෑම ආයෝජකයකටම සිද්ධ වෙනවා ප්‍රාදේශ සභාවේ සභාපතිට ඉඳලා රටේ ඉන්න ප්‍රධානම ලොක්කන්ට පගාව ගෙවාගෙන වගාගෙන යන්නේ. පසුගිය මාස දෙකක කාලය තුළ ලක්ෂ 4 ඉක්ම වූ සංචාරකයන් පිරිසක් ශ්‍රී ලංකාවට පැමිණ තිබෙනවා. එය පසුගිය වසරට සාපේක්ෂව දෙගුණයක ඉහළ යාමක්. මේ අතර ඉහළ ආකර්ෂණයක් දිනාගත් නැගෙනහිර පළාතේ පරවි දූපත සංචාරකයන් වෙනුවෙන් විවෘත කිරීම පසුගියදා සිදු වුණා. වසරේ මේ දක්වා කාලය තුල සංචාරකයන් 426603 දෙනෙකු මෙරටට පැමිණ ඇති බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය පවසනවා. මෙය ගිය වසරට සාපේක්ෂව දෙගුණයක පමණ වර්ධනයක් බවයි ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය පෙන්වා දෙන්නේ. ඉන් වැඩිම සංචාරකයන් පිරිසක් මෙරටට පැමිණ ඇත්තේ රුසියාවෙන් වන අතර දෙවනුවට වැඩිම සංචාරකයන් පිරිසක් මෙරටට පැමිණ ඇත්තේ අසල්වැසි ඉන්දියාවෙන්. මේ වෙන විට ශ්‍රී ලංකා වෙත තවදුරටත් සංචාරකයන් පැමිණෙමින් පවතිනවා. මෙවැනි තත්වයක් තුළ නැගෙනහිර පළාතේ සංචාරක ආකර්ෂණය දිනාගත් පරවි දූපත සංචාරකයන් වෙනුවෙන් විවෘත කෙරුණා. ඒ නැගෙනහිර පළාත් ආණ්ඩුකාර සෙන්දිල් තොණ්ඩමන්ගේ ප්‍රධානත්වයෙන් සමගින් උදෑසන පුවත් විකාශයෙමින් නිමාවට පත්වනවා. ඔබට සුබ දවසක්. රටේ ලෝකෙ සිදුවන උණුසුම් පුවත් දැනගන්න සියත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න.